මේ අද මගේ ජීවිතයේ මං කොළඹාවට පස්සේ මගේ කලාකටයුතුවට අවුරුදු 50ක් කිට්ටු වෙන්න එනවා. මේ අවුරුදු 50ටම මම මගේ සිතට පහළ වෙලා මේ අවුරුදු 50කට කාලයකට මට සිතට පහළ වෙලා තමයි අද හවස මේ රාත්‍රියේ මේ රණවීරු දෙවිවරු වගේ දරුවෝ බලන් ආවේ. මම මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැමේ ආවේ, මට සිතට පහළ වුණ යමක්. පුජ්ජලික මිනිස්සෙක් වශයෙන් මේ රටේ ඉපදිලා ඉන්න මගේ හිතට පහළ වුණා මේ දරුවෝ බලන්න යන්න ඕන මට. අවුරුදු 50කට පස්සේ තමයි මම ඉපදිලා ඉවරලා අවුරුදු 50 කොළඹ ජීවත් වුණාට පස්සේ මොනෑම් ප්‍රශ්නයක් තිබ්බත් මම ජනතාවගේ දැන් බලන්න එහෙම ඇවිල්ලා නැහැ. මම මේ ප්‍රථම වතාවට ආවේ මේ ආපු ගමන තුල මොනවාරි ශක්තියක් ඇති වෙනවා නම් යම් දෙයක් වේවා. මට නම් මොලේ නැහැ, මොලේ තියන අය රටේ ඇති. ඉතින් මොකුත් ඉල්ලීමක් කරන්න නෙමෙයි ආවේ. මේ රණවීරු දෙවිවරු වගේ මේ දරුවෝ ටික බලන්න ආවේ. මොකුත් මම ඉල්ලීමක් කරන්න නෙමෙයි ආවේ, මේ දරුවෝ බලන්න ආවේ. මේ දරුවන්ගේ දරුවොත්, මේ දරු මුණුපුරන්ගේ දරුවොත් මේ රටේ භූමිය ඇතුළත ආරක්ෂා වේවා. අපිව ආරක්ෂා කරා වගේම මේ දරුවන්ව ආරක්ෂා වේවා. මේ ප්‍රාර්ථනේ විතරයි. ඊට අමතර මම හැන්දෑවම එන්න ඉස්සෙල්ලා කැපිතිගොල්ලාවේ අරන්තලාවේ කැපිතිගොල්ලාගේ දරුවන්ගේ විනාශයේ බස් එකේ දැකලා අරන්තලාවේ භික්ෂු ඝාතනයේ මතක් වෙලා ඊයේ පෙරේදා වෙච්ච අපේ පූජකවරුන්ගේ මහා විශාල පල්ලි තුනක් විනාශ වෙලා ඇති සිද්ධියේදී මේ අහිංසක දරුවෝ, මේ හමුදා දරුවෝ නැත්තම් අපිට නින්දයක් නැහැ මාස ගාණක්. අද ඒක මතක් වෙන දවසක්. ඒකත් මට සිහි වුණා. හරි පව්, මට කියන්න දෙයක් නැහැ, මට ඉල්ලන්න දෙයක්වත් නැහැ. මේවට උදව් කරන්න කියලා මට කියන්න බුද්ධියකුත් නැහැ. මීට වඩා හොඳට බුද්ධිය තියෙන මහ විශ්ව කර්ම වලට ගිය ඉගෙනගත්ත ගොඩාක් ලොකු මහත්තුරු ඉන්න රටක්. ඒයින්ද යාලා ඒවා හිතන්න මට හරි දුකයි. මේ දරුවෝ මෙහෙම වෙනවා දකින්න මට එහෙම ඉඳගන්න මේ රටේ වැඩකුත් නැහැ. يعني මම බුද්ධාගමේ ඉඳ ආගමේ දරීමේ කියලා කිව්වේ අපේ අම්මයි තාත්තා. එහෙම නැත්නම් මන් දන්නේ. දැන් මම බුද්ධාගමේදී කියලා මන් දන්නේ නැහැ අම්මයි තාත්තා කියන එක. දැන් එහෙම කෙනෙක් තමයි මම කියන්නේ. දැන් මට සිතිවිල්ලක් ඇති වුණා. මම කැමති යාරේ යන්නේ ගන්න නැහැ. මම මෙතනට ගිහිල්ලා මේ විවිධ හමුදාවත් එක්ක පරස්පර සේනාංගේ එහෙම එන්නේ නැහැ මම මේ ලංකාවේ. හැබැයි මම ලංකාව දාලා ගිහලා නෑ අද වෙන්නේ. මේ ලංකාවේ තමයි මේ මට පුළුවන් විදිහට මේ වැඩ කරන්නේ. මේ රජේ මාතපඩියක් මම අරන්නේ අද වෙනකම්. මේ අවුරුදු 50. මේ අවුරුදු 50 මේ රජේ පඩියක් කරන්නේ. එතකොට දරුපොම් දරුපොම්නා ජීවත් කරගෙන මම සාමාන්‍ය ඉන්න මනුස්සයෙක්. එතකොට සාමාන්‍ය සමාජයේ මතේ තමයි ජෝකර්. දොර මේ ජෝකර් අවුරුදු 50ටම පාරේ මේ වගේ ස්ථානකටම ස්ට්‍රයික් දෙනවා, අරවා දෙනවා, මේවා දෙනවා, නායකයෝ ආවා, නායකයෝ ගියා, නායකයෝ එනවා, රජවත් දෙනවා, ප්‍රතිපත් දෙනවා, සංස්කෘතිය දෙනවා, බුද්ධාගම දෙනවා, ආගම දෙනවා, මුස්ලිම් ධර්මය දෙනවා, කෝවිල් දෙනවා, ඔක්කොම දෙනවා. මං ආවේ මං පොඩිදුවත් එක තනියම. එහෙම තමයි ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ විදාසේ අපිට යන්න පුළුවන් උනේ විවිධ හමුදාව සහ පොදු මාර්ග. එතකොට අවුරුදු 50කින් තමයි මම මේ ආවේ. එතකොට එහෙම එන්න ඉතුරේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මේක හිතන්න. උත්තරාන්ත ඇත්තටම භූමියක් මිනිස්සුන්ට තමයි මේ මොලේ නැවත වරක් බලන්නකොට මේ නම්බර යාරිනු.